ආයිබෝවන් ඔබල මේක තුලයින්නේ ගමස YouTube channel එකත් එක්ක ඉතින් අද නත්තා දවස ලෝකවාසී සියලුම දෙනාට සුබම සුබ නත්තලක් වෙන්න කියලා අදවතින් ප්‍රාර්ථනා කරනවා අද අපි නත්තා දවසේ විශේෂ කොත්තු එකක් හදාගන්න යන්නේ රැකෑමට බලමු ඉක්සෙල්ලම්ම මස් එක හදාගන්නවා මේ වගේ මැටි ඇතිලියක් අරගෙන ලිපෙන් තියාගන්නවා දැන් මේ තත්ත්වයට වළඳට තෙල් මේ පැහැලි දෙකක් එකතු කරනවා චූටක් වගේ මේ තෙල් ටික රත් වෙනකොට මම මේකට කොටාගත්ත සුදු ලුණු ටිකක් එකතු කරනවා ඒත් එක්කම මිනියකට අලාගත්ත ඉඟුරු ටිකකුත් එකතු කරනවා ලියාගත්ත ලුණු ටිකක් මේ තියෙන්නේ මේ කෙනෙක් ටිකක් මේකට එකතු කරනවා හොදලගත්ත කරපිංචි ටික දෙකක් තියෙන්නේ එකත් කඩලා මේ දෙහෙට මේකට එකතු කරගන්න දැන් මේක තෙන්කරාදුවෙන් බෙදලා තියෙන තෙල් එකට දැන් මම මේකට එකතු කරනවා මිරිස් කුඩු තේ හැඳි තුනක් මස් කරි තේ හැඳි හතරක් ගම්බිරිස් කුඩු තේ හැඳි දෙකක් දැන් මේක මේගේ හොඳට මිශ්‍ර කරලා මම ඊළඟට මේකට එකතු කරගන්නවා හොදල කපාගත්ත මස් ටික විදිහට දැන් මේක හොඳින් කලවම් කරගන්න මම මේක දැන් වතුර උඩු කෝප්ප දෙකක් වගේ තව එකතු කරනවා මොකද මට මේ කොත්තු එකට හොදි ටිකක් ඕන නිසා ටිකක් වැඩිපුර ඉස්මතයක් හදාගන්න ඕන නිසා දැන් මම මේකට ලුණු තේ හැඳි භාගයක් වගේ එකතු කරනවා නැවතත් පොඩ්ඩක් මේ විදිහට හොඳට කලවම් කරලා දැන් බලමු මස් එක තැම්බලාද කියලා. දැන් මස් එක හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මේ විදිහට කලවම් කරලා අපි මස් එක ලිපෙන් බාගමු. දැන් ඊගාවට මේ වගේ ලොකු චාචියක් ලිපේ තියාගන්නවා මම කොත්තු එක හදන්න යන්නේ. මේකට මම තෙල් හැඳි තුනක් එකතු කරගන්නවා මේක මේ විදිහට රත් වෙද්දි මම මේකට තලාගත්ත ඉඟුරු ටික දාගන්නවා ඒත් එක්කම සුදු වෙන් ටිකක් දාගන්නවා මේක දෙම්පරාද වෙද්දි මම මේකට මේනියට ලියාගත්ත ලුණු ටිකක් දාගන්නවා දැන් මේක චූටා කළා සුවඳ ගන්නකම් බැද ගන්න ඕනේ විනාඩියක් වගේ චූටා කළා බැදෙන්න ඕනේ දැන් මේ විදිහට දෙම්පරාද වෙලා තියෙන්නේ මේකට රම්ප කෑලි ටිකක් එකතු කරගන්නවා මේ විදිහට කරපිංචි දෙක තුනකුත් එකතු කරගන්නවා අයිමත් සැරයක් හොඳට
කලවම් කරගන්න. මේ තියෙන්නේ බිත්තර පහක් හොඳට බීට් කරගත්ත. ඒක දැන් මේකට එකතු කරගන්නවා. මේ විදිහට හොඳට ඔම්ලට් එක වගේ හැඳි ගාමින් හදාගන්න එක. බිත්තර ටික මේ වගේ ඝන වේගන එනකොට හීනියට කපාගත්ත කැරට් ටික මේකට එකතු කරගන්නවා. මෙතෙන් චූඩියට කපාගත්ත ලීක්ස් ටික ඒකත් මේකට එකතු කරගන්නවා. දැන් මේ ඔක්කොම ටික හොඳට මේ විදිහට කලවම් කරගන්නවා. මම මේකට ලුණු තුට්ටකුත් එකතු කරගන්නවා. ප්‍රමාණය අනුව ලුණු ඔබලන්ට එකතු කරගන්න පුළුවන්. මේ මම ගම්බිරිස් කුඩු තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. සැර අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මම මේකට තේ හැඳි දෙකක් තමයි එකතු කරගත්තේ. මිරිස් කුඩු තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. අයි මේක ෂෝටක් මේ විදිහට කලවම් කරලා මේ දින කපාගත්ත නයි මිරිස් ටික ඒකත් මම මේකට එකතු කරනවා. දැන් මේක හොඳට කලවම් කරලා මම ලිපෙන් බාගන්න කලින් කපාගත්ත රොටි ටික මේකට එකතු කරනවා. දැන් මේක හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගෙන චූටක් කියලා ලිපේ තියෙන මද රසනට ලිපේ ටික පොඩ්ඩක් තැම්බෙන්න. මේ දෙක චූටක් හැඳි ගාමින් තියාගන්න ඕනේ. අපේ ඉතින් මේ කොත්තු කඩවල වගේ කොත්තු තැටි නෑ. අපි ඒක නිසා මේ වගේ චාචි එක තමයි මේක හදාගන්නේ. මේ විදිහට සෝස් අරගෙන මුකුත් පාවිච්චි කරන්නේ නෑ මම. ගම්මි විදිහට හේතියෙන්ම අඩුම වියදමකින් හදාගන්නේ. චූටක් කළා. දැන් මේක ලිපේ මේ විදිහට අඩු ගින්දරේ තියනවා. දැන් මම මේක ලිපෙන් බාගන්න. ලිපෙන් බාගෙන අයිමත් සැරයක් මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. නැත්නම් මේක චාචියට අල්ලනවා. දැන් මම මේ වගේ මස් පීරිසියක් අරන් තියෙන්නේ. මේ මස් පීරිසිය මේකට දාගන්නවා. දාලා දැන් මම මේක හොඳට කලවම් කරගන්නවා. මස් කෑලි ටික පොඩි වෙන විදිහට මේ විදිහට හොඳට වළඳෙම තියාගෙන කොත්තුව මික්ස් කරගන්න. ඉතින් අද නත්තල් දවසේ විශේෂ කෑමක් ඉක්මනින්ම ලේසියෙන්ම සෝස් වර්ග මුකුත් නැතුව පිළියෙල කරගත්ත මේ කොත්තු එක ගොඩක් රසයි, ගොඩක් ගුණයි. පිරිසිදු වඩා හදාගන්න පුළුවන් ගෙදර හොඳ හැටි. මගේ වීඩියෝ එක බලන ඔයගොල්ලෝ ඔක්කොම
මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, subscribe කරන්න, share කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක හොඳට කොටු එක මික්ස් කරගන්න. ඊගාවට දැන් මම මේ හදාගත්ත කොටු එක මේ උඩ බෝල්ස් එකකට දාගන්න යන්න. මේ විදිහට දාලා අමුත්තන් සඳහා පිළිගන්න පුළුවන් දැන්. දැන් මගේ කොත්තු එක හදලා ඉවරයි. මේ වගේ මස් සොදි පීඩසයකුත් එක්ක අමුත්තන් සඳහා පිළිගන්නන්න පුළුවන්. ඉතින් අද මේ නත්තල් දවසේ හොඳ කෑම වේලක් හදාගෙන තියෙන්නේ. ඔයගොල්ලන් මගේ වීඩියෝ එක බැලුව ඔයගොල්ලෝ ඔක්කොටම ගොඩක්ම ස්තුතියි. මගේ වීඩියෝ එක හොඳයි නම් මම කලින් කිව්වා වගේ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, subscribe කරන්න, share කරන්න. තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයගොල්ලෝ ඔක්කොටම බුදු සරණයි. හැමෝම පරිස්සමට ඉන්නවා.